Wally. ඔයත් දැන් මලමිනි එක්ක ඉඳලා 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 ඔයත් දැන් නිකන් අර චූටි මලමිනියක් වගේ වෙලා. වෙලා නෙමෙයි හලෝ මලමිනියක් තමයි. වෙනසකට කියලා තියෙන ඇවිදින එකයි හුස්ම ගන්න එකයි කතා කරන එකයි විතරයි. බෑපා. එහෙම හරියන්නේ නැහැ. එහෙම වෙන්න දෙන්න බෑනේ. ඔයා මලමිනියක් වගේ වෙන්න දෙන්න බෑ. වෙන්න දෙන්න බෑ නෙමෙයි අනේ දැන් එහෙම වෙලා ඉවරයිනේ. මේ ඔයාගේ හස්බන්ඩ් එපා කියන්නේ නැද්ද ඔය වැඩේ කරනකොට එයා හාද කැමතිද පිස්සුද හර්ෂ පොඩ්ඩක්වත් කැමති නෑ මම මේ ජොබ් එක කරනවාට එයා ඉතින් අර කරන්න දෙයක් නැතිකමට කැමති වගේ පෙන්නනවා මං ඔයාගේ හස්බන්ඩ් වුණා නම් මං කොහොමටවත් ඉඩ දෙන්නේ නෑ ඔයාට ඕක කරන්න ඔයාගේ කණෙන් අල්ලගෙන ඇවිල්ලා ගෙදරින් කියලා තියෙනවා දන්නවද චූටි ආ මොකද කියන්නේ මං ඔයාගේ හස්බන්ඩ් ගේ පෝස්ට් එක බාර ගන්න මේ තමුන්ට ආසයිද ආයෙත් වහ ටිකක් බිලා ICU එකේ ඉන්න හැබැයි මේ පාර මං තමුන්ට වහ දුන්නොත් දෙන්න එකපාර මැරෙන්න අන්න එක මතක තියාගන්න අනේ වල්ගී චූටි ප්ලීස් වහනන් දීලා මරන්න එපා ඔයාට මාව يعني කිල් කරන්න ඕනෙම නම් වහන නැතුව වෙන ඕන විදිහකට මරන්න වහනන් දෙන්නේවා. ඒක මතක් වෙනකොට වහ හොයාගත්තේ උන් හොයාගෙන ගිහිල්ලා උන්ට වහ දීලා මරන්න හිතනවා. එනෝ මේ ආයෝ බූරු කතා මාතේ කියන්න එපා. නැහැ, ඒ කියන්නේ ඩොගි ටොක්ස් නෙමෙයි මං ඔයත් එක්ක කතා කරේ. ඒ කියන්නේ ඔයා විඳින දුක දැකලා මට හිතිච්ච දේ තමයි මං ඔයාට කිව්වේ. බ්‍රයන් නයි. මගේ දුක මං බලා ගන්න. ඔයාගේ දුක ඔයා බලා ගන්න. හරිද? මුන් ඉදින් හරියන්නේ මලමිනි මේකප් කරන්න පො තමයි. ජීවත් වෙන්නේ උන් එක්ක ජීවත් වෙන්න. මුන් ක්වොලිෆයිඩ් නෑ. එවර බොරු ඇතක් කරන්න හදනවද බොරුවක් බොරුව නෙමෙයි මේක ඇත්තක් ඔය ගෑනුන්ට දාන පාට අපිට දාන්න හදන්න එපා හරිද අපි අවුවේ හොට ඔබ විශ්වාස කර නැද්ද මට දෙයියොත් ඒ කතා කරන්න පුළුවන් කියන එක පයාම් ජා බුදු බුදු බා තික් බුදු බුදු බා හොඳි නෝ තුප් තියා මොනවයි කොලම් තෝ විශ්වාස කරන්නේ උඹට දියා කාරව කතෝ කරන්න බෑ ඔය දෙයියෝ කියන කන්සෙප්ට් එකම බොරුවක් නේ බා මේ 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 ඒක බොරුවක් වෙන්න ඇති හැබැයි සරා මෝක තැන් තැන් වල කිය කියන්න එපා ඇයි මොකද අවුල මට ඕනේ දෙයියෝ පටලෝගෙන ඉන්න එවුන්ගේ බොරුව එළියට ඇදලා දාන්න බලපංකෝ අපි වැඩ පටන් ගන්න හදනකොටම බල හදන එකට බාල්දියක් දාන්නනේ අපිට පොඩක් දියුණු වෙන්න දීපංකෝ ආ දැන් උඹට ඕනේ දෙයියෝ අලු කරගෙන ගේමක් ගහන්න අනිත් හැම එකම දෙයියන්ගෙන් වැඩ ගන්න එකේ අපිත් වැඩ කරගත්තට පවු නෑනේ බං අන්න පුතෝ උඹ දැන් තමා නියම බිස්නස් ගේම් එකට වැටිලා තියෙන්නේ ගේම් එක හරියට ගෙවුවොත් මාස 3න් කෝටිපති මටත් නිකන් ඒක දැනනවා දැනනවා වගේ පොඩ හිතලා බලපංකෝ දෙයියෝ මාත් එක්ක කතා කරනවා කියලා මං කියපු පොඩි බොරුව කොහොමද දැන් වැඩ කරලා තියෙන හැටි
චූඩු ගෙදරම මන්දිහා බලන්න නිකන් 아무ත විදියට මේව කරලා බලන්න. හරියට වැඩේ ට්‍රැක් එකට දාලා ගේම ගහපන්. තුර ගමනක් යන්න පුළුවන්. මේ මේ මට පොඩි අයිඩියා දෙක තුනක් දීපන්කෝ වැඩේ ගොඩ දාගන්න. මේ එකපාර බුදු වෙලා වගේ ගේම් එකක් මාත් දෙන්නද? එහෙම සීන් එකක් හොඳ නැද්ද? එකපාර එහෙම ලොකු එකක් දෙන්න හදන්න එපා. ඉතල පොඩි පොඩි යෝ දීපා. දින විශ්වාසය ගොඩනගාගනි. ඊට පස්සේ ඉතින් බුදු පසේ බුදු මහරහත් සෝවන් සකෘදාගාමි අනාගාමි අරහත් වෙන්නත් පුළුවන්. මේ කොහෙන්ද මේක පටන් ගන්න හොඳ? මේ දැම්ම මුකුත් පටන් ගන්න එපා. දැන්ට ඔහොම පොඩි පොඩි කෑලි එහෙම දාගෙන ඵලයක්. ওই භාවනා කරන එක. හීනෙන් කතා කරන එක. එව්වා කරගෙන ඵලයක්. පහු වෙනකොට ලොකු ලොකු එව්වා දාන්න පුළුවන්. Thank you මේ. එහෙනම් මේ මට විනාඩි 5ක් දීපන්. මං ආයෙමත් පොඩි භාවනා කරකට ගිහින් එන්නම් ඈ. ඔබ භාවනා කරපන්. මං ගිය ඇතුලේ උන්ට නිවුස් එක දීලා පොඩක් පත්තු කරලා එන්න. හරි. සාදු සල්ලි ටික බැංක එකට දාලාම එන්නද? හර්ෂණත් ආවම ඒ ටිකත් එක්කම අපි බැංක එකට දාමු. ඒ මන්නම් හිතන්නේ හර්ෂණ යමේ බැංක කරන්න තනං ගාණක් අරන් ගියේ කියලා. බලමුකෝ. කොල්ලා කොහමද ගේම දෙන්නේ කියලා. සමහර විට පළවෙනි දවසේ හින්දා අපි හිතුවටත් වඩා හොඳට ගේම දෙන්න පුළුවන්. ආ, ඔය එන්නේ. කොහමද මල්ලි තාත්තේ? හොඳයි. අපි දුන්නේ ස්ක්‍රිප්ට් එකේම දැන් කටපාඩම් යතිනේ. පළවෙනි බස් එකට නැග්ගා. දෙවෙනි බස් එකට නගිනවට වතුර වගේ අපිට ඇහුණා. ලස්සන වචන ටික. ඇහුණා? අයියට කොහමද ඇහෙන්නේ? ඔගොල්ලෝ කවුරුත් මන් නැගව බස් වල හිටියේ නෑනේ. මේ අහන්නකෝ. අපි නැග්ගේ නැති වුණාට මල්ලි නැග්ග බස් වලට අපේ ගෝලියෝ නැග්ගනේ. තිංගක්ගේ ගෝලියෝ නැග්ගට ස්වර්ණක්ගේ කොහමද? මං කියන දේ ඔයා දන්නේ. අපි මේක පුරුදු වෙන්න ගන්න රස්සාවක් නෙමෙයි. ඔයා බස් වලට නැගලා කියන්නේ මොනවද කියලා බලන්න. අපේ කොල්ලෝ 3 දෙනෙක් බස් 3කට නැග්ගා. ෆෝන් ඔන් කරගෙන. ඔයා කියපු අකුරක් නැහැ අපි ෆෝන් වලින් අහගෙන හිටියේ. මොනේ මාර වැඩ දෙන්නේ ආ. හරි මල්ලි මේ අපේ වැඩ ගැන ඔයා හිතලා මොලේ සවුතු කරගන්න එපා. ගන්නකෝ බලන්න අද කලෙක්ෂන් එක කොහොමද කියලා බලන්න. මේ කීය තියනවද කියලා ගණන් කරේ නැන්නේ. ආ මේ තව. බාන මං කිව්වේ සුවර්ණෝ කොල්ල දක්ෂයා කියලා. නියමයි පුතා නියමයි. පළවෙනි දවසේ පළවෙනි වරුවට මෙහෙමනම් තව අවුරුදු 10ක් යනකොට උඹ කොහෙද කියලා මට හිතාගන්නව බෑ පුතේ. සුවර්ණකි පළවෙනි බස් එක නගිනකොට මට හිතුණානේ මේ ජොබ් එක ආය මට ඉතින් ඉස්සරහට ෆුල් ගොඩ කියලා. සුපිරි ජොබ් එක. ආ දැන් බඩගිනිත් ඇතිනේ. මේක අරන් ගින් හොඳ තැනකින් කාලා ආයි එක වෙනකොට වැඩි පටන් ගන්න ඕනේ. Good morning කියන රිපයි කියලා සුද්ධ කියලා දැන් එතකොට මම මිනිහෙක් නෙමෙයිද? මම යකෙක්ද? එක්කෝ බඩතඩියෝ මම මේ රෙදි ටික හොදන කන් ඉඳලා ගිහින් දෙන්න ඕනේ. අයියෝ අපරාදී. මම ඕමි ගන්න දැකලා නෑනේ. මං දැකලා තියෙන හිගන්නවා දැකින් ඉච්චන. ඔබට දැනෙන විදිහට උන් දෙන්නගේ වෙන මොකක් හරි සීන් එකක් තියෙනවා විදිහ.